අයිබුවන් දරුවනේ සිර දිනාටම සුභ සන්ධ්‍යාවක් එහෙනම් අපි අදත් සුපුරුදු පරිදි අපේ ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පන්තිය ආරම්භ කරමු මේ වෙනකොට අපි මාස දෙකකට ආසන්න කාලයක් නැත්නම් මේ යන්නේ අපි තුන්වෙනි මාසයේ ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භ කරලා මේ වෙනකොට සෑහෙන දරුවෝ ප්‍රමාණයක් අපෙත් එක්ක එකතු වෙනවා මේ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා රයිට් එහෙනම් අපි ගිය සතියේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඒකේ ඉතුරුවක් තමයි අපට සාකච්ඡා කරන්න තියෙන්නේ නේද පුතේ අපි වයඹ පළාතේ පේපර් එකක් තමයි සාකච්ඡා කරගෙන ආවේ අපි ඒකේ ප්‍රශ්න 25ක් සාකච්ඡා කරලා තියෙනවා ඒකේ ඉතිරි ප්‍රශ්න ටික අදත් අපි සාකච්ඡාවට භාජනය කරමු හරිද එතකොට අපි ගිය සතියේ බොහොම සාර්ථකව ප්‍රශ්න 25ක් අපි මේ කාල සීමාව තුළ සාකච්ඡා කරා එහෙනම් අපි අද ඒකේ ඉතිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නට බලමු රයිට් ගන්න බලන්න පුතේ 26 වෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ 26 වෙනි ප්‍රශ්නේ පහත ප්‍රකාශන වලින් සත්‍ය ප්‍රකාශ ලෙස යොදාගත හැක්කේ පහත ප්‍රකාශන වලින් සත්‍ය ප්‍රකාශන ලෙස යොදාගත හැක්කේ පළවෙනි එක තියනවා විදේශ තාක්ෂණයේ නිසා භාණ්ඩ වෙළඳපොළට පැමිණීම දේශීය ව්‍යාපාර දියුණු වේ B ගෝලීයකරණය නිසා ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වේ C තියනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ වෙනස් වීම සමවිටම ව්‍යාපාර වලට හිතකර වේ D තියනවා ගෝලීයකරණය මගින් මිනිසුන් අතර පැවති දුරස්ථභාවය වැඩි වේ අපෙන් අහනවා නිවැරදි ප්‍රකාශනය මොකද්ද කියලා හරිද පුතේ රයිට් එතකොට හරි මෙතන මට මැසේජ් එකක් දැම්ම ළමෙක් නිබන්ධනේ නැති කවුරුත් ඉන්නවද පුතේ චැට් බොක්ස් එකට දාන්න ඕන නිබන්ධනේ නැති කවුරුත් ඉන්නවද කියලා චුට්ටක් රයිට් නිබන්ධනේ නැති කවුරුත් ඉන්නවද මගේ WhatsApp group මගෙත් එක්ක සම්බන්ධලා ඉන්න WhatsApp group ඔක්කොටම මම නිබන්ධනේ දාලා තියෙනවා ඔව් එහෙනම් පුතේ ඔයා මෙහෙම කරන්න පුළුවන් මටත් නෑ රයිට් එහෙනම් අපි මෙතනින් මම ඔයාලට chat box එකෙන් නිබන්ධනේ දෙන්න උත්සාහයක් දරන්නම් විනාඩියක් කොහොම ඉන්න එහෙම බැරි වුණොත් මම WhatsApp link එකක් දාන්නම් ඒකට join වෙන්න මම ඒකට tweet එක දානවා හරිද මම විනාඩියක් මට ලබලා දෙන්න අනිත් දරුවෝ පොඩි සහයෝගයක් ලබා දෙන්න අපේ නැති සහෝදර කට්ටියගේම සහෝදර පිටසක්නේ එහෙනම් චූටි සහයෝගයක් ලබා දෙන්න නිබන්ධනේ කට්ටියට ලබා දෙනකම් හරි ඒක අපි ලබා දෙනකන් අපි ඊතර ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යන් අපි ඉක්මනින් ඒක ලබා දෙන්න කටයුතු කරනවා 26 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ 26 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ ඒකේ පුතේ එතකොට අපට නිවැරදි ප්‍රකාශනය නැත්නම් සත්‍ය ප්‍රකාශනය තමයි අහන්නේ එතකොට අපි වැරදි ප්‍රකාශන මේකෙන් ඉවත් කරන්න ඕනේ නේද ගෝලීයකරණය නිසා මිනිසුන් අතර දුරස්ථභාවය වැඩි වෙයි කියන එක වැරදි ප්‍රකාශනයක් නේ ගෝලීයකරණය නිසා මිනිස්සු විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා ඒ කියන්නේ එකක් මිනිසුන් සමීප වෙනවා දුරස්ත වෙනවා නේද එහෙනම් දුරස්ත වෙනවා කියන ප්‍රකාශනය වැරදි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තොරතුරු තාක්ෂණය හා sannivedanaye කියන දේ තොරතුරු තාක්ෂණය හා sannivedanaye වෙනස් වීම සෑම විටම ව්‍යාපාර වලට හිතකර වේ කියන ප්‍රකාශනය අපිට එතන මේ වෙලාවේදී නිවැරදි කියලා ගන්න බෑ අයියේ මේ සෑම විටම කියන වචනේ යොදලා තියෙනවා තොරතුරු තාක්ෂණයේ වෙනස් වීම පුතේ සෑම විටම ව්‍යාපාරවල දියුණුවට හේතු වෙන්නේ නැහැ. ඒක ව්‍යාපාරවල රට තර්ජනයක් වෙන අවස්ථාවක් අපට හඳුනා ගන්න පුළුවන්. ඒ හින්දා සෑම විටම ව්‍යාපාරවලට හිතකර වේ කියන ප්‍රකාශනය අපට සත්‍ය ප්‍රකාශනයක් විදිහට ගන්න බෑ. එහෙනම් මේ ප්‍රශ්නේ අපට සත්‍ය ප්‍රකාශන විදිහට ගන්න වෙන්නේ A සහ B කියන ප්‍රකාශන දෙක. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ 26 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි පිළිතුර. රයිට්. නැති නම් මම ප්‍රශ්නේ කියවන්න අහගන්න මම තව සුළුමෝදකින් නිබන්ධනේ ලබා දෙන්න කටයුතු කරනවා හරි හරි මම මේ WhatsApp group එකක් කියවන්න ඒකට ටග් ගාලා නැත්නම්මයි join වෙන්න මම එතකොට ඒ කට්ටියට මේ අදාළ නිබන්ධනේ ලබලා දෙන්න WhatsApp link එකක් කියවන මම ඒකට ඔය කට්ටිය ඉක්මනට join වෙන්න මම ඒකට link එක දාන්නම් මොකද මේකට දාන්නවත් දාන්න අමාරුයි මේ
බලන්න ඔය ඒක WhatsApp group එකට join වෙන්න මම එතකොට ඒකට tweet එක දාන්න හරිද පුතේ ඒකට join වෙන්න මම එතකොට ඒකට link එක දානවා කට්ටි join වෙනවා මම link එක දාන්නම් ඒකට මේ paper එක දාන්න अरे पेपर का अपलोड देना कट गांडपुला नहीं अरे पेपर हर अपलोड देना कट गांड तब का तब जॉइन मंगेट कटे सरासन उठे हरिपुते अभी ना पाठ कुटे ऐना गांड विसी हाथ प्रश्न विसी हाथ जयसिंह महता प्रदेश වී මිලදීගෙන හාල් බවට පත්කරන පත්කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඒ සඳහා ඔහුගේ මිතුරෙකු කුලසිංහ මහතා සේවකයෙකු ලෙස ව්‍යාපාරයට මඳවා ගන්නා ලදී. ජයසිංහ මහතා එම ව්‍යාපාරයේ සිංහ මිල්ස් ලෙස නම් කරන ලදී. අපෙන් ප්‍රශ්නය අහනවා සිංහ මිල්ස් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානයට අයත් වන්නේද? व्यापार संविधान कुमन व्यापार संविधान कुमन व्यापार संविधान बलंटे ऐति कर्वीद पटंगण व्यापारे जयसिंह महताने जयसिंह महता पटंगण ऐनम पुते अभिधा व्यापार ऐति कर्व इकना केवल स्वामी व्यापार तनिपुद्गल व्यापार केवल स्वामी व्यापार अभी हंधुन गणि मेकन तनिपुद्गल व्यापार अपट पीलुतुर तोरगंड पुलवा मेके अपट दीरती मुखद एक पुद्गल व्यापार कारण एक पुद्गल व्यापार हनुनगंड अभी प्रश्न विसी अट इहत व्यापारे संबंध पहत प्रकाश अतुरी निवेदि प्रकाशने कुमार इतने हट अवधान मे प्रकाशन दिनकोट प्रश्न दिनकोट अपे अहे निवेदि प्रकाशने व्यर्धि प्रकाशने कारण बंद बहुवर्ण प्रश्न पहलो साइट प्रकाशन रजे पालने अखंड लियापद अनिवार्य नैतिक पुद्गल भाव मुखद पुते विसी आट विन विसी आट रेडो मुखद निवेदि प्रकाशने अखंड नैतिक पुद्गल भाव अक्तन अट की अब दील तीन उत्तर एक पिलिकंड विसी आट की उत्तर विसी आट हतर की उत्तर दीन अब पिलिकंड अमार मतकुद्गल व्यापार लक्षण कथाकर लियापद कथाकर अनिवार्य नोवे नमूत ऐति संपूर्ण नमीन हेर विनत् नमकिन व्यापारे पवत्वागने अन्नेना अन्नवेलाधि व्यापार लियापद कलयुत अन्ेना पदन विसी अट तुंगन पीलुतुर तमापुते निवेदि पीलुतुर बारगंड
පුළුවන්නේ ඔව් ගොඩක් ළමයි අපිට පිළිතුරු වෙනවා ඒක හොඳයි රයිට් බොහොම හොඳයි එතකොට ගොඩක් ළමයි සක්‍රියව මේ වැඩේට දායක වෙනවා හොඳයි අපි ගමු පුතේ 29 පිළිතුරු එවද්දි පුතේ ප්‍රශ්න අංකයක් දාලා එවන්න 29 යන්නේ මේ විදිහට 29 ට පිළිතුරු බලන්නද එක්කෙනෙක් 1 කියලා එවනවා එක්කෙනෙක් 2 කියලා එවනවා බලමු අපි කොහොමද නිවැරදි කියලා ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම සඳහා යොදා ගන්න නිර්ණායකයක් නොවන්නේ අපි ව්‍යාපාර සංවිධාන කොහොමද වර්ග කරන්නේ පුතේ ඔය කට්ටිය ඉගෙන ගත්තේ මොන වර්ගීකරණද එකක් තමයි පුතේ අපි ඉගෙන ගත්ත හිමිකාරීත්වය අනුව මතකද හිමිකාරීත්වය අනුව අපි ඉගෙන ගත්ත කොහොමද හිමිකාරීත්වය අනුව වර්ග වුනේ අපි මේව මතක් කරගෙන යම් පුතේ අපි ප්‍රශ්න වලට උත්තර විතරක් නෙවෙයි මේ පන්තියේදී කරන්නේ විෂය කොටසත් අපි මතක් කරනවා හිමිකාරීත්වය අනුව වර්ග කරා කොහොමද පෞද්ගලික අංශේ නේද අනිත් එක පොදු අංශය කියලා අපි කතා කරා මතක දේ දේවල් රයිට් ඊට පස්සේ අපි කතා කරා අරමුණ අනුව අපි කොහොමද කතා කරේ පුතේ අරමුණ අනුව අපි වර්ග කරා කොහොමද ලාභ අරමුණු කරගත් ලාභ අරමුණු කර නොගත් ලාභය අරමුණු කරගත්තා ලාභ අරමුණු කර නොගත් කියලා අපි කතා කරා අරමුණ අනුව ඊට පස්සේ අපි කතා කරා පරිමාණය අනුව පරිමාණය කොහොමද පුතේ සුළු හා මධ්‍ය පරිමාණ අනිත් එක මහ පරිමාණ මතකද කතා කරා ඔය විදිහට හරි එහෙනම් පුතේ ඔතන නිර්ණායකයන් නොවන්නේ මොකද්ද අකණ්ඩ පැවැත්මක් ඇත කියන එක අපි අකණ්ඩ පැවැත්ම පදනම් කරගෙන අපි ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයක් කරන්නේ නැහැ තේරුණාද පුතේ අපි එතකොට පුතේ අපේ ඉරිදා තියෙන තියරි ක්ලාස් එකේ මේ වෙනකොට ව්‍යාපාර අධ්‍යයනය පළවෙනි පාඩම් තුනම සාකච්ඡා කරලා දැන් ජිනුම් කරන්නේ කොටස ප්‍රවේශ වෙලා තියෙනවා හරිද එතකොට මේ වෙනකොට පුතේ ඔකට 10 වසරේ ජිනුම් කරණය විෂය කොටසේ නේද හතරවෙනි පාඩමේ ඉඳලා තියෙන විෂය කොටසේ කුමන හෝ කොටසක් ආවරණය කරගන්න බැරි වෙලා තියෙනවා නම් ඔන්න අපේ ඔක්තෝබර් මාසයේ පන්තියට සම්බන්ධ වෙන්න එතකොට ඔකට පුළුවන් ගිනුම් කරන්නේ සම්පූර්ණයෙන්ම ඔකට 10 වසරේ ඉඳලා ඉගෙන ගන්න රයිට් ඕ ලෙවල් විභාගයේ පුතේ ඕ ලෙවල් විභාගයේ පේපර් එකේ ගිනුම් කරණය කොටසේ වැඩි ප්‍රමාණයක් තියෙන පුතේ 10 ශ්‍රේණිය හරිද 10 ශ්‍රේණිය පදනම් කරගෙන තමා පුතේ 11 ශ්‍රේණියේ ගිනුම් කරණය ඔකට හදාරන්න තියෙන්නේ තන 10 ශ්‍රේණියේ ගිනුම් ටික ඔයා හරියට අල්ලගත්තේ නැත්නම් ඔයාට පුතේ 11 අවසරේ ගිනුම් කරණයේදී පොඩි අපහසුතාවයකට පත් වෙනවා පොඩි නෙවෙයි ලොකු අපහසුතාවයකට පත් වෙනවා ඇයි ඒ මෙතන තමා පුතේ පදනම ඔයා ඉගෙන ගන්න මූලික පදනම වැටෙන්නේ ගිනුම් කරණයට ඔයාට 10 අවසරේ රයිට් ඒක මේක මත පිහිටලා තමා 11 අවසරේ ටික ඔයාට අවසාන ගිනුම් ටික අවසාන ගිනුම් මෙහෙම නැත්නම් අපි කියනවා මූල්‍ය ප්‍රකාශන ටික හදාරන්න පුළුවන් වෙන්නේ ගිනුම් කරණේ මූලික පදනම වලට වැටලා තිබුණොත් පමණයි. එහෙනම් පුතේ මෙතන ඉන්න දරුවන් අතරින් ඉන්න පුළුවන් දරුවෝ මේ ගිනුම් කරණේ කොටස හරියට ආවරණය කරගන්න බැරි විච්ච දරුවෝ. නේද? ඒ කට්ටියට පුතේ අපි ඉරිදා උදේ 10:30 12:30 උදේ 10:30 12:30 පන්තියක් කරනවා රයිට් මේක අප ගිය සතියේ මේක කලින් අපි පාඩම් තුනක් ඉවර කරලා තියෙනවා ඔක්තෝබර් මාසේ අපි ගිනුම් කරණේ කොටස පටන් ගත්තා ගිනුම් කරණේ පාඩම් ගොඩක් තියෙනවා ඒ ටික අපි කරන්න පටන් ගත්තා පළවෙනි සතියේ අපි ගිනුම් කරණේ හැඳින්වීම කරලා තියෙනවා හරිද එතකොට මේ ඔක්තෝබර් මාසේ පන්තියට සම්බන්ධ වෙන දරුවෙකුට අපිට 10:03 වෙනිදා කරපු එකේ වීඩියෝ එක දෙන්න පුළුවන් වීඩියෝ එක දෙනවා ඊට පස්සේ ඉතිරි සති හතරම ඔයාට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් හරිද මේකට පුතේ අපි රුපියල් 500ක මාසික පන්ති ගාස්තුවක් ගන්නවා රයිට් එතකොට මේ පන්තියට සම්බන්ධ වෙන්න ඕන දරුවෙක් 0.70 122.700 කියන නම්බරයට පණිවිඩයක් දාන්න 10 ශ්‍රේණිය තියරි ක්ලාස් එකට එහෙම නැත්නම් අපි කියනවා න්‍යාය පන්තියට තියරි පන්තියට සම්බන්ධ වෙන්න කියලා මට මැසේජ් එකක් දාන්න 0.70 122.700 කියන නම්බරේ. එතකොට මේකේ පුතේ අපි ගිනුම් කරන්නේ හැඳින්වීම පටන් ගත්ත ගිය සතියේ මේ සතියේ එතනින් පල්ලෙහාට තියෙන්නේ පාඩම් ටික කරගෙන යන්න. රයිට් මොකද්ද පුතේ අහන්නේ මේ
සූම් විතරද කියලා අහන්නේ ඔව් මගේ ක්ලාස් එක කරෙන්නේ සූම් විතරයි කරෙන්නේ හරි පන්තියට සම්බන්ධ වෙන විදිය තමයි මම මේ කිව්වේ මේ නම්බරේට 0.70 122.70 කියන නම්බරේට පණිවිඩයක් එවන්න 10 වසරේ තියරි ක්ලාස් එකට සම්බන්ධ කරන්න කියලා හරිද එතකොට මම ඒ සම්බන්ධ වෙන්න ඕන වැඩ පිළිවෙල යොදන්න හෙට අපි මේක ගිනුම් කරන්නේ ඉතුරු කොටස සාකච්ඡා කරනවා ගිනුම් කරන්නේ දිත්ත බලපෑම දිත්ත සටහන් මේ ටික අපි ඊළඟ සතියේ හෙට ඉඳලා අපි පටන් ගන්නවා හරිද ඒ හින්දා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මාසික පන්ති ගාස්තු රුපියල් 500යි හෙට දිනට පන්ති ගාස්තු ගෙවා ගන්න හැකියාවක් නැති දරුවෝ ඉන්නවනම් මගේ මේ නම්බරයට මට කතා කරලා කියන්න අපට හෙට ගෙවන්න නෑ පන්ති ගාස්තු හැබැයි අපි ඉදිරි සතියේදී අපි පන්ති ගාස්තු ගෙවන්නම් අපේ දරුවා පන්තියට සම්බන්ධ කරලා දෙන්න කියලා දෙමව්පියන්ට කතා කරලා කියන්න කියන. එතකොට මම ඔය එම දෙමව්පියන්ගේ දරුවෝ හෙට පන්තියට සම්බන්ධ කර ගන්නවා ඊට පස්සේ සතිය තුලදී පන්ති ගාස්තු ගෙවීමේ පදනම මත. මොකද හෙට ගිණුම් කරන්නේ වැදගත් කොටසක් අපි ආරම්භ කරනවා. ඒ ටිකන ගොඩක් අවශ්‍ය දරුවෝ ඒ හින්දා අනිවාර්යයෙන්ම මගෙත් එක්ක සම්බන්ධ වෙන්න මේ පණිවිඩයට මේකට අවශ්‍ය දරුවෝ මේකට පණිවිඩයක් එවන්න. ඒතර පන්ති ගාස්තු පුතේ ඔකට ක්‍රෙඩිට් කාඩ් වලින් ඩෙබිට් කාඩ් වලින් මගේ QR එකට මම ලංකා බැංකුවේ QR කෝඩ් එකට රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒ වගේම ඔය කට්ටියට පන්ති ගාස්තු ගෙවන්නත් පුළුවන්. හරිද? ඒ හින්දා බැංකුවටම යන්න අවශ්‍ය නැහැ. අම්මා තාත්තා ළඟ ක්‍රෙඩිට් කාඩ් එකක්, ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම්, බැංකු කාඩ් එකක් තියෙනවා නම්, මගේ ළඟ තියෙනවා බැංකු කාඩ් එකෙන් ඔය කට්ටියට ගෙවන්න පුළුවන් මගේ නමට. ඒ වගේම QR කෝඩ් එක මම ලංකා බැංකුවේ ලියාපදිංචිලා ඉන්නවා. ඒ හින්දා ඔය කට්ටියගේ ෆෝන් එකේ QR කෝඩ් පේමන්ට් එකක් තියෙනවා නම්, ඒකෙන් පේමන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න පුළුවන්. ඒ ඔක්කොම දොරදුරු ටික මම එවනවා පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට. එතකොට ඔක්තෝබර් මාසයේ සම්බන්ධ වුණොත් මම ඔක්තෝබර් මාසයේ පළවෙනි සතියේ වීඩියෝ එක ලබා දෙනවා. එතන තමයි අපි ගිණුම් කරන්නේ ආරම්භ කරේ. එතකොට ඔයාලට සියලු ගිණුම් කරන කොටස් ටික ආවරණය කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපි අද මේ පේපර් එකෙත් ගිණුම් කරන්නේ ගණන් දෙකක් හදනවා. ගණන් දෙකක් හදනවා. එතකොට ඔකටට ඒකිනුත් යම් කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් පුතේ. හරි. අපි යන් ඊට පස්සේ 29 ප්‍රශ්නෙට 29 සාකච්ඡා කරා 30 වෙනි ප්‍රශ්නෙට නෛතික පුද්ගල භාවයක් නොමැති ව්‍යාපාර සංවිධානයක් වන්නේ නෛතික පුද්ගල භාවයක් හරි මට කියන්න පුතේ මොකක්ද නෛතික පුද්ගල භාවය කියලා කියන්නේ නෛතික පුද්ගල භාවය කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක් ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතු වල පෙනී ඉන්න පුළුවන් නම් අපි කියනවා ඒ ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියලා නේද අපි ව්‍යාපාර සංවිධාන පාඩම ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා कोई कोई व्यापार वाले नैतिक पुद्गल भाव मोन मोन व्यापार वाले नैतिक पुद्गल भाव व्यापार संविधान मत मे पानी व्यापार संविधान विषय निर्देश लघु पाठम व्यापार संविधान के व्यापार संविधान अदाल सीएल कारणते मम व्यापार संविधान अक्टोबर मे पंत सहभागी तीर क्लास संबंध मे चार्ट मैं मे ए फो शीट तनिखर मुझे व्यापार संविधान पाठम मतगति आगे बुड़वा शोर्ट नोट मैं कटीकर क्लास සම්බන්ධ වෙන දරුවන්ට හරි එහෙනම් පුතේ නෛතික පුද්ගල භාවයක් කියන්නේ නීතිය ඉදිරියේ ව්‍යාපාරයට පුද්ගලයෙකු ලෙස පෙනී ඉන්න පුළුවන් ද කියන කාරණාව හරිද පුතේ රයිට් එහෙනම් එහෙම පෙනී ඉන්න පුළුවන් නම් මේ අපි කියනවා ඒ ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියලා හරිද බලමු මෙතන ඒ වගේ කොහොමද තියෙන්නේ කියලා නොමැති ව්‍යාපාර සංවිධානයක් වන්නේ ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රීලංකා වරාය අධිකාරිය ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔන්න බලන්න පුතේ මං ඕක ගිය සතියේ කරා පාඩම රයිට් ඒ කියන්නේ පුතේ අපි මේ දන්නවා මේ පේපර් වල මේ ප්‍රශ්න අහනවා කියලා හරිද මේ විදිය ප්‍රශ්න ඉදිරියේදී අහන්න පුළුවන් කියලා අපි දන්නවා එතකොට පුතේ අපි දන්නවා මේ එතන ඔක්කොම තියෙන්නේ මොනවද මේවා රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන නේද අපි කිව්වේ IT අනුව ව්‍යාපාර සංවිධාන වර්ග වෙනවා කොහොමද औद्गलिकांशे व्यापार संविधान सह राज्यांशे व्यापार संविधान के मे प्रश्न तीन हम आयतने पदुवांशे राज्यांशे व्यापार संविधान पदुवांशे राइट पदुवांशे व्यापार संविधान मुनवादा पदुवांशे व्यापार संविधान के विषय निर्देश एक राज्य संस्था
මතකයි නේද පුතේ රාජ්‍ය සංස්ථා ප්‍රශ්නේ කරන්නේ පුතේ 30 කරන්නේ හරිද 30 වෙනි ප්‍රශ්නේ කරන්නේ රාජ්‍ය සංස්ථා අනිත් එක තමයි පුතේ රාජ්‍ය දෙපාර්තමේන්තු හරි මට කියන්න පුතේ දැන් ඔතන ඔය තියෙන ආයතන සංවිධාන හතරෙන් මොනවටද මේවා අයත් වෙන්නේ මොනවටද අයත් වෙන්නේ බලන්න ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආ ඒක සංස්ථාව කියලා තියෙනවනේ ආ එහෙනම් ඒක සංස්ථාවකට දාන්න පුළුවන් නේද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ආ දෙපාර්තමේන්තු තියෙනවනේ ඒක දෙපාර්තමේන්තු වලට දාන්න පුළුවන් හරිද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒදි මේ දෙකට මේක අදාළ නැහැ. එතකොට කොහොමද අපි ප්‍රශ්නෙට උත්තරයක් ලියන්නේ? අන්න පුතේ. රයිට්. මේවා පුතේ ඔය කට්ටියගේ පෙළ පොතේවත් නැහැ මේ ප්‍රශ්නකට උත්තර. තේරුණාද? රාජ්‍ය සංස්ථා ගැන පුතේ ඔය කට්ටියගේ පෙළ පොතේ උගන්වුවට මේ කාරණාව ඔය කට්ටියගේ පෙළ පොතේ නැහැ. ගිය සතියේ මගේ තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච දරුවෝ මෙතන ඉන්නවා නා. මේ ඒ කට්ටිය දන්නවා අපි මේක කතා කරා. අපි කතා කරා පුතේ රාජ්‍ය සංස්ථාවලට භාවිතා කරන වෙනත් නම් කියලා නේ අන්න ඒකෙදී අපි කතා කරා ඔය කාර්යාංශ අධිකාරී කමිෂන් සභහ කමිෂම නේද සමායතනය අන්න ඔය විදිය විවිධ නම් පාවිච්චි කරනවා පුතේ මේ රාජ්‍ය සංස්ථා වෙනුවෙන් අන්න එහෙම පාවිච්චි කරන නම් දෙකක් තමයි මේ 30 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොනවද තියෙන්නේ ඔබ බලන්න 30 වෙනි ප්‍රශ්නේ තියෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අන්න පුතේ අධිකාරිය කියන්නේ අපේ සංස්ථා ගණයේ ව්‍යාපාර සංවිධානය තේරුණාද එහෙනම් පුතේ අන්න බලන්න අපේ පන්ති වලට දරුවෝ සම්බන්ධ වෙනවනම් අපි දරුවන්ට මේ අලුත් කරුණු විශේෂ කරුණු ඉදිරි පේපර් වලදී ලැබෙන්න පුළුවන් කියලා අපේ අද්දකීම් අනුව අපි දන්න කරුණු අපි ළමයිට උගන්වන්න රයිට් ඔය කරුණ පුතේ ඔය කට්ටියගේ පෙළ පොතේවත් නැහැ හැබැයි පෙළ පොතේ රාජ්‍ය සංස්ථා ගැන උගන්වනවා ඒතර අපිට කියන්න බෑ නෑ නෑ ඒවා අපිට නෑ රාජ්‍ය සංස්ථා කියලා එන්න ඕනේ නේන එහෙම එකක් නැහැනේ රාජ්‍ය සංස්ථාවක් කියන්නේ මොකද්ද පාර්ලිමේන්තු පනතක් මගින් විශේෂ හෝ පොදු පනතක් මගින් පිහිටවන ආයතන සමාගම් පනත හැර වෙනත් පනතක් මගින් පිහිටවන ආයතන තමයි රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියන්නේ මෙහෙම විශේෂ පනතකින් පිහිටවපු ආයතනයක්. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ මෙහෙම පනතකින් පිහිටවපු ආයතනයක්. ඉතින් අපිට කියන්න බෑ ඒවා සංස්ථා ගණයට වැටෙන්නේ නැහැ අපට අදාළ නැහැ කියලා. නේ? එහෙනම් තමයි පුතේ අපි උගන්වන්නේ ඒවා ඔය කට්ටියට අදාළ වෙනවා කියලා. ඒක අපි දන්නේ. රයිට්? ඉතින් ළමයාට පුතේ රාජ්‍ය සංස්ථා කියන එක තමයි කියලා උගන්වන්නවට. ඒතර අනිත් නම් වලින් හඳුනනේවා රාජ්‍ය සංස්ථා කියලා ළමයා දන්නේ නැහැ. එහෙනම් අපි උගන්වලා තියෙන්නේ එනම් පුතේ මෙතන රාජ්‍ය සංස්ථා අතරින් නෛතික බුද්ධල භාවයක් තියෙන මොනවාටද පුතේ මේ රාජ්‍ය ආයතන දෙක අතරින් නෛතික බුද්ධල භාවයක් තියෙන පුතේ රාජ්‍ය සංස්ථාවල නීතිය ඉදිරියේ පෙනී සිටින්නේ සංස්ථාවේ නමින් හරිද හැබැයි දෙපාර්තමේන්තු වල පුතේ කොහොමද නීතිය ඉදිරියේ පෙනී සිටින්නේ දෙපාර්තමේන්තුවේ නමින් නෙවෙයි. ඒ හින්දා දෙපාර්තමේන්තුවට අපේකනා නෛතික පුද්ගල භාවයක් නැහැ කියලා. තේරුණාද? අපි කියනවා නෛතික පුද්ගල භාවයක් නැහැ කියලා. නෛතික පුද්ගල භාවයක් නැහැ කියලා කියනවා. එහෙනම් දෙපාර්තමේන්තුව කොහොමද පෙනී සිටින්නේ? දෙපාර්තමේන්තුව පුතේ නීතිය ඉදිරියේ පෙනී සිටින්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමයේ මිලනාමේ ඔකටගේ අම්මලා තාත්තලා දෙපාර්තමේන්තුවල වැඩ කරන කට්ටිය ඇති අහලා බලන්නකො පොඩ්ඩක් කොහමද අම්මා තාත්තා ඔකටගේ දෙපාර්තමේන්තුවේ බොස්ටන් නඩුවක් ඇටනොත් පෙනී ඉන්නේ කියලා අන්න එතකොට කියයි අපේ සර් පෙනී ඉන්නේ යාගේ මිලනාමෙන් කියලා තේරුණා දෙපාර්තමේන්තුවේ නමින් නෙවෙයි පෙනී ඉන්නේ ප්‍රධානියාගේ මිලනාමෙන් පැහැදිලිද එහෙනම් පුතේ මෙතන 30ට උත්තරේ එන්නේ දෙක මොකද්ද දුම්රිය දෙපාර්තමේන්තුව නේද පියේ තියෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තමයි නෛතික පුද්ගල භාවයක් නොමැති ආයතන. තේරුණාද පුතේ? අපි එහෙනම් මේවා අපි උගන්වන්නේ විෂය කුරුල් පරාසයක් තුල ඔකට උගන්වන්න.
ළමයාගේ දැනුමයි අපි වැඩ කරන්නේ වැඩි කරන්නේ. එහෙම නැතුව මෙන්න අපේ පළවෙනි පාඩම ආවරණය කරා දෙවෙනි පාඩම ආවරණය කරා තුන්වෙනි පාඩම ආවරණය කරා කියලා යන්නේ නැහැ. හරිද පුතේ? එතකොට අපි මේ 10 වසරේ පන්තිය ඉරිදා පවත්තන පන්තියේ 10 වසරේ විෂය කොටස් ටික පුතේ අපි නොවැම්බර් අන්තිම වෙනකොට අවසන් කරනවා. නොවැම්බර් 30 වෙනකොට 10 වසර අවසන් කරනවා. ඒකලා පුතේ දෙසැම්බර් පළවෙනි සතියේ දෙසැම්බර් පළවෙනි සතියේදී අපි ওই කට්ටියට 11 ශ්‍රේණියේ පන්ති ආරම්භ කරනවා. හරිද? ඔය දරුවන්ට 10 වසරේ දරුවෝ ඊළඟ අවුරුද්දේනේ ඒ ලෙවල් කරන්නේ 11 වසරට. එහෙනම් ඒ දරුවන්ට අපි දෙසැම්බර් පළවෙනි සතියේ 11 ශ්‍රේණියේ පන්ති ආරම්භ කරනවා. මේ මාස 3 තුලදී අපි නොවැම්බර් මාසයේ 30 වෙනකොට ඔයාගේ 10 වසරේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා. හරිද? අපි ඔක්තෝබර් අපි සැප්තැම්බර් පටන් අගෝස්තු පටන් ගත්තේ පන්ති අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට ওই මාස 4 ඔයාගේ 10 වසරේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කළ දෙනවා. සියලු විෂය කරුණුත් එක්ක ගිණුම් කරන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ සියල්ල. ඊට පස්සේ අපි දෙසැම්බර් මාසයේදී 11 වසර පටන් ගන්නවා. හරිද පුතේ? 11 වසරේ පන්තියට ඔයාට සම්බන්ධ වුණොත් ඔයාට 11 වසර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. ඒ වගේම ඊට අදාළ ඕ ලෙවල් පේපර්ස් ටික අපි සාකච්ඡා කරනවා. ඒ වගේම පළාත් පේපර්ස් ටික අපි සාකච්ඡා කරනවා. හරිද? ඒ වගේම මේ 11 ශ්‍රේණියේ පන්ති ගැන මම කියන්නේ 2022 ඒ ලෙවල් ඕ ලෙවල් කරන ළමයිට දැන් 10 වසර ඉන්න පුතාලට අපි දෙසැම්බර් මාසේ 11 වසරේ පන්තිය පටන් ගන්නවා. අපි ඒකදී ඕ ලෙවල් පේපර්ස් ටික සාකච්ඡා කරනවා, පළාත් පේපර්ස් ටික සාකච්ඡා කරනවා. ඒ වගේම පුතේ වාර විභාග තියෙනවා. වාර විභාග පවත්වනවා. හරිද? අපි ඕකට්ටියට පේපර් එක දෙනවා. ඕකට්ටිය අපිට පිළිතුරු ලියලා මට එවන්න ඕනේ තැපෑලෙන්. හරිද? මට තැපෑලෙන් එවන්න ඕනේ. අපි පෞද්ගලිකව මේ උත්තර පත්‍ර බලනවා. උත්තර පත්‍ර බලලා ඕකට්ටියගේ දරුවන්ගේ වැරදි ටික අපි නැවත පන්තියේදී සාකච්ඡා කරනවා. හරිද? එහෙම පුළුල් වැඩසටහනක් අපි දෙසැම්බර් මාසයේ ඉඳලා ආරම්භ කරනවා. මොකද අපිට එතකොට හොඳ කාල පරාසයක් තියෙනවා. දැන් මේ සැරේ අපි මාස 4කින් 10 වසරේ සියල්ල ආවරණය කරනවා. හරිද? මම මේකෙදිත් පොඩි මගේ අදහසක් තියෙනවා. නොවැම්බර් මාසයේදී 10 වසරේ දරුවන්ට අවසාන වාර විභාගයක් පවත්වනවා. මේ පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට අවසාන වාර විභාගයක් පවත්වනවා. මොකද පුතේ මම දන්නවා මේ අවුරුද්දේ කිසිදු පාසලක වාර විභාගයක් පවත්වන්න අවස්ථාවක් තිබුණේ නැහැ. දරුවන්ට තමන්ගේ දැනුම දක්ෂතාවයේ මැනගන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ඒක ලොකු අපරාධයක් නේ. ඒක කාගේවත් වැරද්දක් නෙවෙයි නේද? මේ කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් නේ. ළමයි කඩින් කඩ ඉස්කෝලේ ගියේ, වාර විභාග තියාගන්න උගන්න ගන්න බැරි වුණා. අන්තිම වාර විභාග කාලේ ළමයි ඔක්කොම ගෙවල් වල රටවහලා හින්දා. ඉතින් ඒ හින්දා මගේ අදහසක් තියෙනවා මේ නොවැම්බර් මාසයේ අන්තිම වෙනකොට 10 වසරේ දරුවන්ට වාර විභාගයක් තියන්න. අවසාන වාර විභාගයක්. අව ප්‍රශ්න පත්‍රයේ එවනවා ඔය කට්ටියට. ඔය කට්ටිය ඒකට පිළිතුරු ලියලා මට නැවත එවන්න ඕන. හරිද? ඊට පස්සේ අපි ඒකේ අඩුපාඩු ටික බලලා නැවත මම ඔය කට්ටියට පිළිතුරු පත්‍ර ටික ලැබෙනවා ලකුණු දාලා. ඊට පස්සේ අපි ඒක දිනයක් දාගෙන ඒ අඩුපාඩු ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? අනිවාර්යයෙන්ම නොවැම්බර් වෙනකොට මම මේ 10 වසරේ සිලබස් එක ඉවර කරනවා. මොකද මට දෙසැම්බර් වෙනකොට 11 වසරේ පන්ති ඔය කට්ටියට ආරම්භ කරලා දෙන්න ඕන. හරිද පුතේ? ඒ හින්දා මේක බොහොම සැලසුම් සහගතව අපි කරන්නේ. මේ වාර විභාග ටික තියෙනවා, පළාත් පේපර් ටික අපි ලියවනවා. හරිද? මේක අමතරව දෙමව්පියන්ට අවස්ථාව දෙනවා. මේ මගේ නම්බර් එක ඕන වෙලාවක මට කතා කරලා දරුවා ගැන විමසීමක් කරන්න හෝ දරුවාට යම් කිසි විෂය සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙත් එක්ක කතා කරන්න අවස්ථාව තියෙනවා. හරිද පුතේ? මේක අපි වෙන ඔන්ලයින් ක්ලාස් එකක් වගේ නෙවෙයි. ළමයි ටික එනවා, උගන්වනවා, ඉගෙන ගන්න දරුවා ඉගෙන ගන්න දෙන්නේ නැති දරුවා ඕන දෙයක් කියලා අපි අතහැරලා දාන්නේ නැහැ. හරිද පුතේ? ඒ හින්දා අපි ඉගෙනීමේ කටයුතු සියල්ලක්ම කරනවා. රයිට්? අපි සියල්ලක්ම කරනවා. දෙමව්පියන්ට අපි වග කියනවා අපේ අපෙත් එක්ක ඉන්න දරුවෝ සම්බන්ධ. රයිට්? ඒ හින්දා දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මගේ මේ ගිණුම් කරනා ව්‍යාපාර අධ්‍යයන කියන විෂය සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ නම්බරයට කතා කරලා කියන්න. එතකොට අපි ඒකට දෙමව්පියන් එක්ක විසඳුමක් යොදා ගන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඔකටිර මේ මාස ටිකේ මගෙත් එක 10 ශ්‍රේණිය ඉගෙනගෙන දෙසැම්බර් මාසෙ ඉඳලා 11 ශ්‍රේණිය ඔකට්ටිය ඕ ලෙවල් දක්වාම පුතේ අපි මේ පන්තිය කරනවා. අතරමඟ නවත්තන්න නෙමෙයි අපි මේ පන්තිය
ආරම්භ කරේ. හරිද? එහෙනම් ඔකට ඔලෙවල් ඉගෙනගන්න. ආරම්භක මේ පන්ති පවත්වාගෙන යනවා අනිවාර්යයෙන්ම ව්‍යාපාර සහ ගිණුම් කරන දිනේට A1ක් ලබා දෙන එක ස්ථිරයි. හරිද පුතේ? ඒ හින්දා අනිවාර්යයෙන්ම A1ක් ලබා ගන්න ඕන නම් මේ මගෙත් එක්ක එකතුලා මේ විදිහට වැඩ ටික කරගෙන යන්න ඕන. රයිට්. හරි. එහෙනම් මේ ටික මතක තියාගෙන අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. 31 වෙනි ප්‍රශ්නේ. ඒකපුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසියක් වන්නේ. ඒකපුද්ගල ව්‍යාපාර ක්‍රමයේ වාසියක් වන්නේ. මොකද්ද පුතේ? ඒකපුද්ගල ව්‍යාපාර ක්‍රමයේ වාසියක් වන්නේ. ඔව්. තමයි පිළිතුරු එවනවා. හොඳයි. බලමු. මොකද්ද? ගොඩක් දරුවෝ එවලා තිනා පිළිතුරු. ගොඩක් දරුවෝ එවනවා පිළිතුරු. ඔව්. 1 නේද? 1 එන්නේ. මොකද්ද? වාසියක් ආරම්භ කිරීම පහසුයි. වැඩි ප්‍රාර්ථනාවක් රැස් කරගන්න බෑනේ පුතේ. ඇයි ඒ? IT කරුවෝ එක්කෙනයිනේ. නේද? සාපේක්ෂව අපිට වැඩි ප්‍රාර්ථනාවක් රැස් කරගන්න බෑ. හොඳයි. ඒක දන්නවා කට්ටිය. නේද? සාමිකව තීරණ ගන්න බෑ. තනි තීරණ කියන දෙන්නේ. පුද්ගල භාවයක් නැහැනේ. නෛතික පුද්ගල භාවයක්. එහෙනම් පිළිතුරු එන්නේ පුතේ. ආරම්භ කිරීම පහසු වීම. නේ? අපට දැන් හිතනොත් හෙට උදේ වෙනකොට ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. හරිද? මයික් ඕෆ් කරගන්න මගේ දරුවනේ. හරි. ඊට පස්සේ 32 අහන රාජ්‍ය සංස්ථා සම්බන්ධ නිවැරදි ප්‍රකාශනය තෝරන්න. සමාගම් පනතදේ සංස්ථාපනය කරේ වැරදි. නෛතික පුද්ගල භාවයක් නොමැත වැරදි. තියනවා නෛතික පුද්ගල භාවයක්. ස්වාධීන තීරණ ගැනීම ක්‍රියාත්මක කළ හැකි නෑ නේද? ස්වාධීනව තීරණ ගන්න බෑ ඒ වගේ. අපි දන්නා දේශපාලන ඇඟිලි ගැස්සීම් නේද? ගොඩක් තියෙනවා. එහෙනම් අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් වෙන්නේ පුතේ 32ට 4 වෙනි පිළිතුර පාර්ලිමේන්තු 50ක් යටතේ පිහිටවනවා. හරිද? පාර්ලිමේන්තු 50ක් යටතේ පිහිටවනවා. ඒකෙත් පුතේ විශේෂ 50ක් තියෙනවා, පොදු 50ක් තියෙනවා. රයිට්? ඒවා අපි පන්තිවල සාකච්ඡා කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා 33 වෙනි ප්‍රශ්නෙට. 33 වෙනි ප්‍රශ්නෙට. රයිට්? හොඳයි. හොඳ ළමයි ටිකක් ඉන්නේ නේද? ප්‍රශ්නේ කියද්දි පිළිතුරුත් දාලා ඉවරයි. ලාභ ලැබීම අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයකි. හරි. මම එහෙම කිව්වා කියලා පිළිතුරු දාන්න බැරි වෙන ළමයි දුක් වෙන්න එපා පුතේ. රයිට්? ඔයාට මොකක් කරේ නේද? ඔයාගේ දෝෂයක් නොවෙන්න පුළුවන්. මේ ඇතිවිච්ච හරිම ලෝකෙටම බලපාපු මේ කොරෝනා වසංගතයේ හින්දා සමහර විට ඔයාට හරියට ඉගෙන ගන්න බැරි වෙන්න. රයිට්? ඉතින් ඒ මොන හේතුවක් නිසා හෝ අපිට ඊළඟ පස්සේ හේතු කාරණා කියලා වැඩක් නැහැ නේ බැරිවිච්ච දෙයට. බැරිවිච්ච දේවල් වලට හේතු කාරණා කියලා වැඩක් නැහැ. නේද? පුළුවන් විදිහට අපි අපේ කොටස අපි ගොඩදා ගන්න පුරුදු වෙන්න ඕන. රයිට්? දැන් හිතන්න ඔයාට කොරෝනා ආවා. ඉස්කෝලේ වහලා තිබ්බා. ඔයා ඉගෙන ගත්තේ නැහැ කියන්නකො. කවදා හරි ඔයාගේ ඕ ලෙවල් සර්ටිෆිකේට් එකේ රිසල්ට් එක මදි. ඉන්ටර්වියු එකට යනවා. ඉන්ටර්වියු එකට ගිහලා කියන්නද? සම්මුඛ පරීක්ෂණයට ගියාට පස්සේ කියන්නද? එයා හැවොත් මොකද මේ ඕ ලෙවල් ප්‍රතිඵලය හොඳ නැහැ නේ එච්චර. ඔයාට කියන්නද? සර් ඒ දවස්වල කොරෝනා තිබ්බනේ. අපිට ඉස්කෝලේ තිබ්බේ නැහැනේ. ඒ හින්දා ඉතින් අපිට ඉගෙන ගන්න බැරි වුණා. ඉතින් ඕ පුළුවන් විදිහට තමයි කරගත්තේ. ඒව අදාල නැහැ පුතේ එතකොට. රයිට්? මේ ඔයා තව ජොබ් එකකට යන්නේ කොච්චර කාලෙකින්ද? ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරලා තව අවුරුදු 5කින් 6කින් වගේනේ ජොබ් එකකට යන්නේ. එතකොට මේ මිනිස්සුන්ට අමතකත් එක මෙහෙම කොරෝනා තිබ්බද කියලා. නේ? දැන් ඔකට ටික අම්මලා තාත්තලාෙන් අහන්නකො බලන්න. අපේ අපි ඉස්කෝලේ යන කාලෙත් පුතේ අපටත් ওই විදිය කාලයක් තිබ්බා. අපිත් මාස ගාණක් ඉස්කෝලේ යන්නේ නැති හිටියා. හැබැයි මේ ලෙඩක් රෝගයක් හින්දා නෙවෙයි. අපේම රටේ තව පිරිසකගේ ක්‍රියාකාරීත්වයක් හින්දා. රයිට්? ඉස්කෝලේ යන්න නැහැ, ඉස්කෝල වහලා. ඇඳිරි නීතිය දාලා. හරි? ඉතින් ඔකට අම්මල තාත්තලා දන්නවා මේ මොකද්ද ඒ වටපිටාව කියලා. එතකොට අපටත් එහෙම තමයි. ඒක ලැබෙයි අපි ජොබ් එකකට යන කාලෙදි, අපි කැම්පස් එකට යන කාලෙදි අපෙන් එහෙමනේ ආ ඔකට්ටිය මේ අර කාලේ ඉස්කෝලේ ගිය ළමයි නේද? අනේ ඒක තමයි පවු නේද? එහෙම අහන්නේ නැහැ කවුරු. ප්‍රතිඵලය විතරයි බලන්නේ. නේ? අර අපි කියන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි වැඩේ කෙරෙන්න ඕන. අරක තිබ්බාය මේක තිබ්බාය කියලා ප්‍රතිඵල සහතිකයට සහනයක් නැහැ පුතේ. හරිද? ඒ හින්දා අපේ ඔකට්ටිය මේ ලැබිලා තියෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න. රයිට්? අපෙත් එක්ක එකතු වෙන්න අපි ඔකට්ටියව වඩා හොඳම තැනකින් ඔසවා තබනවා. හොඳම තැන තමයි පුතේ විෂයට A1ක් ලබා දෙන්න. රයිට්? විෂයට A1ක් ලබා දෙනවා. අනිත් එක අපි මේ පන්ති තුල අනවශ්‍ය කතා බහ කිසිම දෙයක් නැහැ. පැය දෙක නම් පැය දෙක තුල විෂය කියන්නේ මේ පමණයි කරන්නේ. හරිද? ඒ හින්දා දෙමව්පියන්ට වගකීමක් ඇතුව අපෙත් එක්ක ළමයා යොමු කරන්න පුළුවන්. අපේ නම්බර එක මම ප්‍රසිද්ධ කරලා තියෙනවා. මගේ පෞද්ගලික නම්බර එක මේක. ඕන දෙමව්පියෙකුට කතා කරලා අපෙත් එක්ක තොරතුරු විමසලා දරුවව පන්තිර සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? රයිට්. අපි එන අයත් 33ට ලාභ ලැබීමේ අරමුණින් අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයකි. ලාභ ලැබීම අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයකි. සමූපකාර රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සමාගම් ක්‍රීඩා සමිති. මොනවද පුතේ පිළිතුර? 33ට පිළිතුර
තුන්වෙනි එක මොකද්ද රාජ්‍ය සමාගම් රාජ්‍ය සමාගම් පුතේ ආරම්භ කරේ ලාභ ලැබීමේ පරමුණේ මොනවාද රාජ්‍ය සමාගම් වලට උදාහරණ ශ්‍රී ලංකා එයාලයින් නේද මොබිටෙල් එක මොබිටෙල් sorry ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් දැන් එකට වෙලා තියෙන්නේ ඕවා රාජ්‍ය රාජ්‍ය සමාගම් නේ එතකොට කියන්න එපා අයියෝ සර් අපි නම් ඔය අහලා තියෙන්නේ ශ්‍රී ලංකා එයාලයින් හැමදේම පාඩුයි කියලා නේද ඔව් ඉතින් පාඩු කියන්නේ ලාභ ලැබීමේ චේතනාව තියෙන සමාගමකට ඒ කට්ටියගේ කලමනාකරණයේ දුර්වලතාවයක් කියන තමා පාඩු ලබන්නේ නේ ඒ කට්ටියට ලාභ ලැබීමේ අරමුණක් නැත්තම් පුතේ ප්ලේන් එකේ නිකන් එක්කයි යන්නේ නේ ටිකට් ගහන්න නැතුව ආයෙන්න යන් අපි ගිහිල්ලා යමු කියලා එක්කන් යන්නේ එහෙම යන්නේ ඒ කට්ටිය හොඳ ගානක දහස් ගානක ටිකට් එකක් ගහලා නම් මිනිස් එක්කයි යන්නේ ඒ කට්ටියගේ කලමනාකරණයේ දුර්වලතාවය හින්දා තමා ලාභ ලබන්න බැරි වෙලා තියෙන්නේ වියදම වැඩි කරගෙන නේ ඒ හින්දා හරි අපි ඊට පස්සේ යන 34ට රාජ්‍ය sorry සංස්ථාපිත සමාගමකට නිදසුනකි සීමා සහිත පෙරේරා ව්‍යාපාර සිල්වාසා සමාගම සීමා සහිත රන්දුණු පුද්ගලික සමාගම ලංකා විදුලි බල මණ්ඩලය මොකද්ද පුතේ 34ට එන්නේ 34ට එන්නේ මොකද්ද තුන්වෙනි එක නේද 34ට එන්නේ තුන්වෙනි එක මොකද්ද සීමා සහිත රන්දුණු පුද්ගලික සමාගම සංස්ථාපිත සමාගමක නමක් ඒක right තුන්වෙනි එක හරි අපි යන් 35ට 35 ගන්න විවසායකයන් වැඩි වශයෙන් සුළු පරිමාණ ව්‍යාපාර තෝරා ගැනීමට හේතුවක් ලෙස සැලකිය නොහැක්කේ අන්න ඔය වුණා බලන්න පුතේ සැලකිය හැක්කේ නොහැක්කේ වන්නේ නොවන්නේ නිර්වජ්‍ය සාවජ්‍ය තේරුණාද මේ පේපර් ක්ලාස් කරන එකේ බලාපොරොත්තු ඒකයි පුතේ ඔය කට්ටිය පේපර් එකට මූණ දෙන්නේ කොහොමද කියන පුරුද්ද පළපුරුද්ද ඇති කරන්න තමයි මේ පේපර් ක්ලාස් කරන්නේ තේරුණාද විෂය කියලා දෙන්න ඕන නම් අපි තියරි ක්ලාස් තමයි කරන්නේ පේපර් ක්ලාස් කරන එකේ බලාපොරොත්තු පුතේ ඔය කට්ටියට මේ මේවට කොහොමද හුරු වෙන්නේ කියන කාරණේ කියලා දෙන්න හරිද බලන්න එහෙනම් මොකක්ද දෙන්නේ 35ට ඔව් 35ට එන්නේ නොවන්නේ හේතුවක් ලෙස සැලකිය නොහැක්කේ සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න පුළුවන් පුළුවන්නේ ආරම්භ කරන්න ආවම නීතිමය බලපෑමක් යටතේ ආරම්භ කරන්න පුළුවන් පුළුවන් අදාළ කර්මාන්තවල විශාල බලපෑමක් කළ හැකිය තම දක්ෂතාවලින් උපරිම බෑනේ පුතේ නේද සුළු පරිමාණ ව්‍යාපාරයක් කියන්නේ අදාළ කර්මාන්තේ මේවනම් මේ චූටි එකක් නේ එතකොට කර්මාන්තේට බලපෑමක් කරන්න බෑ මේ සුළු පරිමාණ ව්‍යාපාරය එහෙනම් අපිට පිළිතුර ගන්න පුළුවන් මේකට පුතේ තුන්වෙනි පිළිතුර 35ට 36 right 36 බලන්න සමූපකාර සමිතිවල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ සමූපකාර සමිති ව්‍යාපාර සංවිධාන අතර පුතේ විශේෂ විශේෂ ව්‍යාපාර සංවිධානයක් තමයි සමූපකාර කියලා කියන්නේ හරිද අපෙන් අහනවා සමූපකාර සමිතිවල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ ඒකත් නොවන එකක් නෙගටිව් ප්‍රශ්නයක් අහන්නේ නොවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම තියනවද නැද්ද? ඔව් තියෙනවා. සමාජිකයන්ගේ සාමූහික අයිතිය. ඔව් තියෙනවා. පුද්ගලික අරමුණු වලින් යුක්ත වීම. ස්වේච්ඡා සහ විවෘත සමාජිකත්වය. ඈ? සමූපකාරවල කොහෙද නේ? පෞද්ගලික සමේ අරමුණු ඉටු කරගන්න. මෙහෙමයි ඉතින් සමහර විට ඔකට එකේ ගමේ තියෙන සමූපකාර සමිතිය එහෙම වෙන්න පුළුවන්. නේද? හැබැයි පුතේ අපි කන්සෙප්ට් එකක් විදියට සමූපකාර සංකල්පයක් විදියට සාකච්ඡා කරද්දී සමූපකාර සමිති වල එහෙම පෞද්ගලික අරමුණු නැහැ. පොදු අරමුණු සහ තව සමාජිකයන් පෙරදරි කරගත්ත අරමුණු තමයි තියෙන්නේ. හරිද පුතේ එහෙනම් 36ට එන්නේ තුන්වෙනි පිළිතුර. 37 දිල්කි ව්‍යාපාරයේ උපරිම ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකි. ඒ අනුව ලාභ ලැබීමේ අරමුණකින් තොරව පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සංවිධානයක් වන්නේ. ඒ අනුව ලාභ ලැබීමේ අරමුණකින් තොරව පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධානයක් වන්නේ සංස්ථාපිත සමාගම්, හවුල් ව්‍යාපාර, රාජ්‍ය සමාගම්, සමූපකාර සමිති. ඔව්. නේද? ලාභය පෙරදරි කරගත් නොගත් ව්‍යාපාර සංවිධානයක් තමයි මොකද්ද? සමූපකාර සමිති කියන කාරණාව. right? සමූපකාර සමිති කියන කාරණාව 37ට අපිට ගන්න පුළුවන්. හතරවෙනි එක right. ගොඩක් දරුව පිළිතුරු සපයලා තියෙනවා හොඳයි. නේද අපිට එතකොට සන්තෝසයි නේද දරුවෝ යම් කිසි මට්ටමක ඉන්නවා උනන්දුයි මේ පන්තියත් එක්ක එකතු වෙන්න උනන්දුයි right අපි ඊළඟ සතියේ පුතේ දෙවෙනි පේපර් එකක් කතා කරනවා සෙකන්ඩ් පේපර් එකක් ඒකදී අපි ගණන් හදනවා
ප්‍රශ්න වලට උත්තර ලියනවා හරිද ඒකට අනිවාර්යයෙන්ම ඔය කට්ටිය සම්බන්ධ වෙන්න ඕන ඔය කට්ටියට ඉන්නවා නම් අනිත් දරුවෝ ඔය උපර ලින්ක් එකක් එව්වේ ඒ ලින්ක් එක ෂෙයා කරන්න යාළුවන්ට කොපි කරගෙන රයිට් කොපි කරගෙන ෂෙයා කරන්න යාළුවන්ට එතකොට ඒ යාළුවන්ට මගේ ගෲප් එකට සම්බන්ධ වෙලා මේ පන්ති වලට ඉදිරියට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා හරි ඊට පස්සේ තියෙනවා 38 දනුක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු සාධක පිළිබඳ විමසමින් සිටි. එහිදී ඔහුට ව්‍යාපාරයක පරිමාණය තීරණය කිරීමේ සාධක අතර ප්‍රධාන සාධක ප්‍රධානතම සාධකයේ අතුලත් කාණ්ඩේ වන්නේ අපි ව්‍යාපාරයේ පරිපාමේ පරිමාණය තීරණය කරද්දී සැලකිල්ලට ගන්න ඕන ප්‍රධානම සාධකය මොකක්ද කියලා තමයි අහන්නේ. නේද? ප්‍රධානම සාධක ඇතුළත් පිළිතුරු කාණ්ඩේ තමයි තෝරන්න කියලා කියන්නේ. බලන්න අයිතිකරුගේ මූල්‍ය ශක්තිය, කුසලතාවය, විවිධ සම්බදතා, පළපුරුදු. අයිතිකරුගේ මූල්‍ය ශක්තිය, සේවක ප්‍රමාණය, නිෂ්පාදන භාණ්ඩ, විවිධ සම්බදතා. නිෂ්පාදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය, වෙළඳපොළ කොටස, කුසලතා, පළපුරුදු. නිෂ්පාදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය, අයිතිකරුගේ මූල්‍ය ශක්තිය, වෙළඳපොළ කොටස, කුසලතා. මොකද්ද පුතේ ඔකට පිළිතුරක් විදිහට තෝරන්නේ? බලන්න හොඳට කියවලා එක හොඳට කියවන්න වරද්ද ගන්න නැතුව හොඳට අවබෝධයෙන් කියවන්න පරිමාණය අනුව ව්‍යාපාරය තීරණය කරද්දී නේද පරිමාණය සලකා බලද්දී තීරණය කරන්න ඕන සාධක රයිට් හොඳට කියවලා බලන්න කලබල වෙන්න එපා පරිමාණය අනුව ව්‍යාපාර සංවිධානයක් වර්ග කරද්දී අපි කොහොමද තීරණය කරන්න ඕනේ ගොඩක් දරුවෝ ඒකට අපිට පිළිතුරක් විදිහට දීලා තියෙන්නේ පුතේ right ඔයකට පෙන්නනවාද බලන්න පොඩ්ඩක් ගොඩක් දරුවෝ දීලා තියෙන්නේ 4 දරුවෝ දෙන්නේ 3 කියලා තියෙනවා එක දරුවෙක් එක කියලා තියෙනවා. හරිද පුතේ? ඕකේ සැබෑ ලෙසම අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන්නේ පළවෙනි එක. මම ඒකයි කියේ කලබල වෙන්න එපා කියලා. රයිට්? කලබල වෙන්නේ නැතුව හරියට පිළිතුරු තෝරගන්න. මෙතෙන්දී අපි තෝරගන්න ඕනේ වඩාත් නිවැරදි පිළිතුරු. වඩාත් නිවැරදි පිළිතුරු. හරිද? 38 ට එකේ එන්නේ. 39 ගන්න පුතේ. දෙනුෂිගේ ව්‍යාපාරය දෙනුෂි ටෙක්ස්ටයිල් නමින් පවත්වාගෙන යාමට අදහස් කළද එහි ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමට අදාළ ගාස්තු නියම කිරීමට බලය පැවරී ඇත්තේ කාටදැයි විමසමින් සිටි. ඒ අනුව ඇයට දිය හැකි නිවැරදි පිළිතුර වන්නේ. ආ ඒකත් කියමු බලන්න 39. ඕකත් ළමයිට ගොඩාක් ගැටළු සාගත තැනක්. මොකද්ද? ඔය මේ ලියාපදිංචි කරන්නේ කොහොමද කියන කාරණා. නේද? ලියාපදිංචි කොහොමද කරන්නේ කියන කාරණා. හරි 39 වෙනි පිළිතුරක් දෙන්න බලන්න. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අදාළ ග්‍රාම නිලධාරී වශයෙන් මේ ග්‍රාම නිලධාරීතුමා ඒ පළාත් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා මෙයා අහන්නේ බලය පැවරී ඇත්තේ කාටදයි විමසමින් සිටි බලය පැවරී ඇත්තේ කාටදයි විමසමින් සිටි එයාට දෙන්න පුළුවන් නිවැරදි පිළිතුර ඔව් ගොඩාක් දරුවෝ 4 දීලා තියෙනවා අපිට බලමු මොකක්ද 4 කියන්නේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා. ඔව්. ඔතනත් පුතේ අර ගැටලුව අපට එනවා. මොකද්ද? වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න ඕන. එතකොට පුතේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයාට ඒ බලතල ලැබෙන්නේ කොහෙන්ද? ඒ බලතල ලැබෙන්නේ පුතේ අදාළ පළාත් සභාවේ
අදාළ පළාත් සභාවේ බලතල ප්‍රකාර තේරුණාද අදාළ පළාත් සභාවේ බලතල ප්‍රකාරව තමයි ව්‍යාපාර නාම රෙජිස්ටාරවරයාට බලතලය ලැබෙන්නේ හැබැයි යම් පළාත් සභාවක් තීරණය කරොත් එහෙම මේකේ බලතලය දෙන්නේ වෙන කෙනෙකුට කියලා අන්න ඒ ඒ වෙලාවේදී ඔහුට තමයි ඒකේ බලය ලැබෙන්නේ තේරුණාද ඒ කියන්නේ දැන් මේක අපේ රට තනි රටක් වුණාට පුතේ පළාත් සභා ක්‍රමයේ තුල ඒ පළාත් සභාව වලට බලය දීලා තිනවා ඒ කට්ටියට ඕන විදිහට ඒ පළාත් සභාවය තුල අභ්‍යන්තර කටයුතු පාලනය කරගන්න තේරුණාද ඒ ගාස්තු නියම කරගන්න ඒ කට්ටියට අවස්ථාව දීලා තියෙනවා රයිට් එතකොට පුතේ ඔයා බස්නාහිර පළාතේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න ගියාම ඉල්ලන ගාස්තුවයි දකුණු පළාතේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න ගියාම ඉල්ලන ගාස්තුවයි වයඹ පළාතේ ලියාපදිංචියක් කරන්න ගියාම ඉල්ලන ගාස්තුවයි නේද? එතනින් ගියාට පස්සේ ඔය මේ අම්පාර එතනින් ගියාට පස්සේ මේ ත්‍රිකුණාමලය අනුරාධපුරේ පොළොන්නරුව නේද? උතුරුමැද නැගෙනහිර ඔය පළාත් සභාවල තීරණය කරන්න ගියාම ලැබෙන උත්තර මේ වටිනාකමයි වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ අපිට ඔගේ පිළිතුරු විදිහට ගන්න පුළුවන් 39 ට 1. රයිට්? ඒතොර ඒක හැම වෙලේම හිතන්න එපා ඕකම තමයි ඉන්නේ පිළිතුරු කියලා. ඒක පුතේ අවස්ථානුකූලව. ඔතන අපට තුන්වෙනි පිළිතුර දීලා තිබුණේ නැත්තම් හොඳට මතක තියාගන්න තුන්වෙනි පිළිතුර දීලා තිබ්බේ නැත්තම් එතෙන්ට වෙන උත්තරයක් දීලා තිබ්බනම් අපිට පිළිතුර විදිහට තෝරගන්න වෙන්නේ හතරවෙනි එක හැබැයි හතරට වඩා ප්‍රබල උත්තරයක් තමයි තුන්වෙනි කරුණේ දක්වලා තියෙන්නේ ඒ හින්දා අපට ඔය අවස්ථාවේදී තුන්වෙනි කරුණ විදිහට තෝරගන්න වෙන්නේ පුතේ මේ ප්‍රශ්නේ පිළිතුර විදිහට තෝරගන්න වෙන්නේ තුන්වෙනි කරුණ තේරුණාද හැබැයි ඔයාලට හම්බෙන ඊළඟ පේපර් එකදී අහලා තිබ්බත් එහෙම තනිපුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ කවුරු ළඟද කියලා එතන තිබ්බත් ව්‍යාපාර නාම ලියාපදිංචි රෙජිස්ටාරවරයා කියලා අන්න පිළිතුරු ඔයා එතෙන්දි එහෙම තෝරගන්න ඕනේ. තේරුණාද? ඇයි ඒ? අපිට මේ MCQ එක දෙන්නේ වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. අවස්ථානුකූලව වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න තමයි දෙන්නේ. ඒකයි කියන්නේ පේපර් එකේ උපදෙස් හොඳට කියවන්න. රයිට්? සමහර වෙලාවට අපි බැලු බැලමට එක වගේ පිළිතුරු දෙකක් තියෙන්න පුළුවන්. ඒ දෙකිනුත් පුතේ වඩාත්ම සුදුසු පිළිතුර තමයි ඔයා තෝරන්න. තේරුණාද? ඒකයි MCQ එකේ පුතේ ඔයාලට උත්තර ටික දීලා ලකුණු ගන්න අමාරු වෙන්නේ ඔන්න ඔය වගේ තැන්වල. හරිද? එහෙනම් ඒවට අපි නිසි මඟ පෙන්වීම පෙන්වනවා. මේ කිව්වා වගේ අපි මේ විදිය ප්‍රශ්න අරගෙන මෙන්න මේ බලන්න. මේ ප්‍රශ්නේදී මෙන්න මේ පිළිතුරු තෝරගන්න. නමුත් මේ ප්‍රශ්නෙම මෙතන අහලා තියෙන හැබැයි මෙතන දීලා තියෙන පිළිතුරු ටික අනුව අපිට තෝරගන්න වෙන්නේ මේ පිළිතුරු. රයිට්? අපි වපුතේ මේ ක්ලාස් වලදී ඔයාලට හොඳට කියලා දෙනවා. අපි මේ කරන පේපර් තුලදී අපිට ওই විදියට ප්‍රශ්න ගොඩක් ලැබෙනවා. හරිද? ඒතර මේ ප්‍රශ්න තුලදී අපි ওই දේවල් ළමයට අවධාරණය කරලා තහවුරු කරලා කියලා දෙනවා. හරිද? ඒ හින්දා දිගින් දිගටම අපෙත් එක්ක රැඳිලා ඉන්න කියන පණිවිඩය කියලා දෙනවා. ඒ වගේම පුතේ අපේ ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයේ විෂයම් 6ක් උගන්වනවා මේ වෙනම. ඒ වගේම අලුත් පන්ති ටික අපි නොවැම්බර් පළවෙනි සතිය ආරම්භ කරනවා 2022 වර්ෂයට අදාළ පන්ති වාර ටික. හරිද? ඒ හින්දා ඔය කට්ටියට වෙනත් විෂයන් අධ්‍යයනය කරන්නත් ඕන නම් එහෙම නැත්නම් වාගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ කට්ටියට පුතේ 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වාම පන්ති අපි ආරම්භ කරන ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනය හරහා ඔය කට්ටියට ඒකට සම්බන්ධ වෙන්න ඕන නම් තොරතුරු අවශ්‍ය නම් මගේ මේ නම්බරයට පණිවිඩයක් දෙන්න. එතකොට ඒ අවශ්‍ය තොරතුරු අපි ලබලා දෙන්න. WhatsApp message එකක් දාන්න. සර් අපට 6 ශ්‍රේණියේ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන. අපට අපේ දුව දැන් 9 වසරේ ඉන්නේ 10 වසරේ පන්ති වලට සම්බන්ධයි. අපි 10 වසරේට කොමස් පන්තියක් ආරම්භ කරමු. ඒකත් අපි නොවැම්බර් මුල ආරම්භ කරමු. 11 වසරේ පන්ති විතරයි අපි දෙසැම්බර් මුල ආරම්භ කරන්නේ මගේ කොමස් පන්ති විතරයි මොකද 10 වසරේ ළමයිට මට නොවැම්බර් අන්තිම වෙනකන් 10 වසරේ සිලබස් එක කවර් කරන්න කාලයක් ඕනේ හින්දා දැනට 9 වසරේ ඉන්න නංගිලා මල්ලිලාට 10 වසරේදී යා කොමස් තෝරගන්නවා නම් අපි ඒ කට්ටියට නොවැම්බර් පළවෙනිදා අලුත් පාසල් වාරයේ සඳහා අලුත් වර්ෂයේ සඳහා 10 වසරේ පන්ති ආරම්භ කරමු. හරිද? එහෙනම් නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒවටත් සම්බන්ධ කරන්න ඒකේ WhatsApp group තියෙනවා. ඒක මම ඔකටට ලබන්න සලස්වන්න. මෙතන තවදුරටත් මගේ group එකට සම්බන්ධ නොවිච්ච දරුවෝ ඉන්නවා නම් මම ඉස්සෙල්ලා WhatsApp link එකක් එව්වා. ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? right. එහෙනම් අපි අපේ අද දවසේ අවසාන ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. මොකද්ද තියෙන්නේ ප්‍රශ්නය? සුපුන්ගේ ව්‍යාපාරයේ සුපුන් ස්ටෝස් නමින් ලියාපදිංචි කර පවත්වාගෙන යයි. එම ව්‍යාපාරයේට ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ. ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ. ඉතින් තනි පුද්ගල ව්‍යාපාරයකට පුතේ නෛතික පුද්ගල භාවයකුත් නැත්තම් ඇයි ඉතින් ලියාපදිංචි කරන්නේ? මොනවායි ප්‍රයෝජන තියෙන්න ඕනේ? ආ බලමු. එහෙම එකක් නොවන එකක් අපෙන් අහන්න.
ව්‍යාපාරේ නෛතික පුද්ගල භාවයක් හිමි වීම ඕන උඩින්ම තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාරය පුතේ ලියාපදිංච කරා කියලා නෛතික පුද්ගල භාවයක් ලැබෙනවද? නැහැ. මොකද්ද ලැබෙන්නේ යාට? බලමු මොනවද කියලා. ව්‍යාපාරයේ අයිතිය තහවුරු වෙනවා. ආ. සුපුන් සුපුන් ස්ටෝස් කාගේද? සුපුන්ගේ. ආ. අයිතිය ලැබුණා. එයාගේ නමින් තමයි ඒක ලියාපදිංචි. එයාගේ නමට තමයි සුපුන් ස්ටෝස් කියන ව්‍යාපාරය ලියාපදිංචිලා තියෙන්නේ. රජයෙන් ලැබෙන දිරිගැන්වීම ලබා ගැනීමට සුදුසු වෙනවා. ඔවුනේ. දැන් කොරෝනා කාලේ කඩවල් වහලා තිබ්බා කියලා කඩවල් වහලා ඉඳපු අයට රජයෙන් 5000ක ආධාරයක් එම දෙන්න කියලා නම් එනවා. නේද? කඩවල් නැති අයත් කියන මම කඩයක් කරා කියලා. එතකොට රජය මොකක්ද කියන්නේ? ආ ඔයාගේ ලියාපදිංචි අරන් එන්න කඩයක් කරා නම්. ආ එහෙනම් එතකොට ඒ වගේ තැන්වලදී රජයේ සහන ගන්න ගියාම මේක වැදගත් වෙනවා. ඊට පස්සේ උතේ ණය ලබා ගැනීමේදී පහසුකමක් ලැබීම. ඔව්. බලන්න කොකටි ව්‍යාපාරයක් කරනවා නම් බැංකුවට ගිහලා ණයක් ලබා ගන්න ගියාම ඒකට කියන BR එක කියන්නේ. මොකද්ද બોලේ මේ BR කියන්නේ? මාත්‍ය BR එකයි අරන් එන්න. BR කියන පුතේ business registration ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතික BR එක. ගේන්න කියලා කියන්නේ ඒක. හරිද? right. එහෙනම් ওই විදිහට පුතේ අපෙත් එක සම්බන්ධ වෙන තෝකට මේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ප්‍රායෝගික දැනුමත් එක්කම ඔකට කිගේ විෂය කරුණු සංගවිලා තියෙන විෂය කරුණු පවා ඔකටට වඩා සාධාරණ ලෙස ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හින්දා පුතේ මේ කියන මේ අංක වලට කතා කරලා 0.70 0.700 කියන අංකයට කතා කරලා එහෙම නැත්නම් මේකට WhatsApp message එකක් දාලා ඔකට පුළුවන් අපේ theory class වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම 10 වසරේ ළමයිගේ විෂය නිර්දේශකය නොවැම්බර් 30 අවසන් කරලා දෙසැම්බර් 1 වෙනිදා අපි ආරම්භ කරනවා. 11 වසරේ පන්. right. එහෙනම් ඒ ටික මතක තියාගන්න. උතන දරුවෝ දෙමව්පියෝ ඉන්නවා නම් දෙමව්පියෝ මේ ගැන සම්බන්ධ වෙලා තීරණයක් ගන්න. දෙමව්පියෝ නැතුව දරුවෝ විතරක් අහගෙන හිටියනම් පාඩම දරුවෝ මේ පන්තිය ගැන දෙමව්පියන්ට දැනුවත් කරන්න. නේද? මගේ ඉගැන්වීමේ ශෛලිය ඔබට ගැළපෙනවා නම් නේද? එහෙනම් දෙමව්පියෝ දැනුවත් කරලා දෙමව්පියෝ හරහා මෙතේ පන්තියට සම්බන්ධ වෙන්න කටයුතු කරන්න. right? බොහොම හොඳයි. අපි පටන් පන්තිය කරගෙන යනකොට ළමයි 44ක් 50කට ආසන්න ගාණක් හිටියා. දැන් ඉන්නේ එකෙන් භාගයයි. ඉතින් එහෙම තමයි. ඉතින් මේක ශ්‍රී ලංකාවනේ නේද? වැඩේ කරගත්තට පස්සේ පැදුරටත් නොකිය යනවා. ඉතින් මේක අපේ ජාතියේ හැටියක් නේද? නේද? අහිංසක දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ ඒකට. නේද? තමන්ගේ වැඩේ කරුණාද? එහෙනම් පැදුරටත් නොකිය යන කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒවා අපි ළමයිගේ හැදියාවන් අපි හදන්න ඕන. නේද? ඒ හැදියාවන් හදන්න ඕන අපි ඩිසිප්ලින් ඉගෙන ගන්න. නේද පුතේ? පොඩි කාලේ ඉඳලා අපි මේ හැදියාවන් ඉගෙන ගන්න. අපි කෙනෙක් එක්ක වැඩක් කරා නම් ඔහුට හරි සමු ගැනීමක් දීලා යන්න පුරුදු වෙන්න ඕන. නේද පුතේ? ඉතින් ඒවත් අපි දරුවන්ට පුරුදු කරන්න ඕන. දෙමව්පිය වහන් ඉන්නවා නම් ඒවත් දරුවන්ට අපි පුරුදු කරන්න ඕන. අධ්‍යාපනයේ උගත්කම විතරක් මදි. ළමයිට හැදියාවක් ඕන. නේද පුතේ? හරි. එහෙනම් අපි අදට පන්තිය කටයුතු අවසන් කරනවා. මේ වෙනකම් මගෙත් එක්ක රැඳිලා සිටපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වෙනකොට ළමයි පන්ති හිටපු ළමයිගෙන් භාගයක් විතර නේද පැදුරටත් නොකිය ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ අවසාන මොහොත වෙනකන් ඉඳලා ගුරුවරයාට සමු දීලා ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන රැඳී සිටි ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න කියලා දැනුවත් කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම මයික් එක ඔන් කරලා දෙන්නම්.